I buat. Ada api still vlogs video channel making hadirna dunia ni bisheshon tu kawal ka ni angel aya pragun kala tinuwa bisheshon tu hakiyawan keep ya ikinda api aya ada me vlogs youtube channel leke di aya dina suisheshi u hakiyawa ogulanta pennanna samai last e visheshayenma ඒක චිත්‍ර හැකියාව නර්තනය එතකොට අධ්‍යාපනික දැනුම රූප වාහිනිය ගැන ග්‍රැෆික් ඩිසයිනින් වගේ කුඩා දේවල් ප්‍රගුණ කරපු ශිල්පිනියක් තමයි සඳුනි වරංගන පොන්ස. ඇයගේ ඇයට කලාකාරී පරිසරයක් තියෙනවා. ඒකත් ගන්නවා. මොකද දැන් තෝ ගන්න මොකද මේ සම්බන්ධ කියලා. අපි නිලි රජින මාමී පොන්ස් එක ඇයගේ නැන්ද චූටි නැන්ද අපි ප්‍රවීණ ගමෙන් පොන්සකා ඒ වගේ ලොකු අවසරයක් තියෙනවා. ඉතින් ඇයට කලාව උරුමු වෙච්ච එක ගැන අපි අරුමයක් නෙමෙයි. ඇයට උපතින් මේක ඇවිල්ලා තියෙනවා. අපි අපිට කතා කරන්නේ ඇයගේ චිත්‍රපටි කලාවක්වත් මෙලකියක් නෙමෙයි. අපි කතා කරන්නේ ඇය ප්‍රගුණ කරපු චිත්‍ර කලාව. ඒ ගැන අපි හොඳටම සාක්ෂිදර්ශී පැහැදිලි වෙන අපි දැකලා තියෙන ඇයගේ එක්සිබිෂන් දැකලා තියෙන නොයෙකුත් දේවල් අපි දැකලා තියෙනවා. හැබැයි දැන් මම එතින් ඔයගොල්ලන්ට පෙන්වන්නේ කොහොමද ඇය මේක මුලින්ම මෙම කලාවට ගැඹුරුනේ කවුද මේක ඔයාගේ කවුද යාට කිව්වේ මේක දෙන්න කියලා නැත්නම් යාම කලාවද කිව්වද ඒක මුලින්ම අහන්න කොහොම යයි එයා දන්න ඇගේ විශේෂිත පාසලේ අර විවිධ ගුරුවරුන් කියන්නේ එතකොට ඇගේ පාසලේ කියන ගුරුවරුන් චිත්‍ර කලාව සම්බන්ධ චමින සේනපාල ගුරුතුමෝ මූලික අධ්‍යාපන ඒ විදිහට මෙයාගේ තියෙන සුවිශේෂයක් කියාව ඒ ගුරුතුමිය හඳුනගත්තට පස්සේ ඊට පස්සේ කොහොමද මේක වෙනත් පාසලකට ගිහිල්ලා තව දියුණු කරගත්තද නැත්නම් වෙනත් උනහරි විශේෂිත පන්තියකට ගියාද ඒ වගේ වටපිටාවක් තියෙනවා සම්බන්ධව මොකද සිස්ටර් ග්‍රේටා නාලවත්තගේ පාසලෙන් මේගොල්ලව දානවා අකුරු ලියන්න දලුගම කියන්නේ පල්ලිය පාසල කියන සාන් ෆ්‍රැන්සිස් විද්‍යාලයේද එතකොට මේක ලකුරුත් හදාගන්න දැන් ඒ හදාරමින් ඉන්නකොට ඒකෙදි තියා චිත්‍රම් ගන්න ඉන්නකොට තමයි මට මතකයි සම්මාන හම්බුනාට පස්සේ ශංකර් ඉන්දියාවේ තියෙන ශංකර් චිත්‍රකාරයෙක් දානවා මෙයාට චිත්‍රයක් ඒක දාන්නත් මම ඉඳන් චමිලා මිස් තමයි දාන්නේ ඒ දැම්මම ඒ කෙනෙක්ට සම්මානයක් හම්බුනා එතනින් පස්සේ තමයි මට ඇත්තටම හිතෙන්නේ සඳුනි ගැන මෙයාගේ මේ චිත්‍ර හැකියාව තමයි අපි ඉදිරියට ගන්න ඕනේ මොකද එයා ශ්‍රද්ධා බාධිත දරුවෙ නිසා රංගනීයට එන්න බැරි වෙන නිසා ඉන් පස්සේ සඳුනික වයස 8යි සඳුනි වයස 8යි මම හිතනවා චිත්‍ර තරණියද චිත්‍ර ප්‍රදර්ශනයක් කියන්නේ ඉතින් ඒකට සඳුනිගේ අම්මයි තමුම පාසලේ දෙමව්පියෝ ඔක්කොම අපි සිස්ටර් එක කතා කරලා සිස්ටර්ට අවසරය දෙන්න. අවසරය දීලා හැබැයි ඒ චිත්‍ර ප්‍රදර්ශනය අපි කරන්නේ අනියම නෙමෙයි. සඳුනිව මූලික කරගෙන පාසලේ එතකොට හිටියා දරුවෝ 100ක්. ශ්‍රද්ධාවන්ත දරුවෝ 100 දෙනෙක් හිටියා. නමක් හිටියා. සඳුනිව මූලික කරගෙන සඳුනි හා ඒගේ යහළුවෝ කියලා මේ චිත්‍ර ප්‍රදර්ශනය කළා. ඒකෙදි මට මතකයි අවුරුදු
දෙක හමාර තුනේම බලලා හිටිය ඒගොල්ලගේ අතට චිත්‍ර මේ පාට දාලා චිත්‍රයක් හදලා තිබුණා. ඇත්තටම සඳුනිින් නිසා තමයි මම චිත්‍ර පුරුදු උනන්දු වෙන ගත්තා. එතකොට ජෝදම්බුසර් ගාන දිනගෙන තියෙනවද එහෙම වටපිටාවක් තියෙනවද එහෙම මොකක්hari ඔව් ඒ අතරතුර දැන් සමුනි ගියාම මම දැනේ වෙනකොට රස්සාවෙ මුත්තස්සලා සමුනි ඉන්නම කැක වෙලා යනවා. එතකොට යව සාමාන්‍ය පාසලට යවනා සිස්ටි පාසලට යවන ගමන් මේ චිත්‍ර දක්ෂතාවය නිසා ජෝදම්බුලුගල සර්ටි පන්තියට සමුනි ඇතුළු කරනවා චිත්‍රකලාව වැඩි දියුණු කරනවා. හොඳයි දැන් අපි ශංකර් වගේ චිත්‍රතරයින් යම් කිසි සර්ටිෆිකේට් එකක් නැත්නම් සහතිකයක් ලැබුණා කියන්නේ ඒක සුවිශේෂයි. මොකද ශංකර් වගේ තරඟයකින් ඉදිරිපත් වෙලා යම් කිසි සම්මානයක් ගන්න පුළුවන් කියන්නේ විශේෂිතූ හැකියාවක් තියෙන්නම ඕන. එතකොට ඒ தත්ත්වෙත් තියාගෙන ජාතික කලා ගෞරවයෙන් සම්පන්න වුණේ කොහොමද? ඒකෙදි පොඩි ඉතිහාස කතාව මම කියන්න කැමතියි. මොකද සඳුනිගේ සීය අම්මගේ පැත්තෙන් බොහෝ දක්ෂ කලා චිත්‍ර ශිල්පී කියන්න ප්‍රේමජයම තමයි. ජීවිතේ හරිසේ නගරේ ඉතින් මම එයාගේ අම්මගෙන් ඊගෙන දැනගන්නකොට දැන් ඒ කියන්නේ අපේ પરම්පරාවෙන් තියෙන රංගන ප්‍රමණක් නෙමෙයි සංගීත අම්මේ પરම්පරාවෙනු මේ චිත්‍රකලාව ඇවිල්ලා තියෙනවා. ඒක මට ආසයි කොහොමද මේ තව වැඩි දියුණු මේ දියුණු කරගන්නවා නම් මේ චිත්‍රකලාව. ඊට පස්සේ තමයි මම හිතන්නේ සංගීත මම තමයි ඉගෙන ගන්න ඕනේ කියලා බලන්න. පසු තවත් හොඳට යටි ඉගෙන ගන්න නිසා කලා බලන්න චිත්‍ර පාසලට ඇතුළු. ඉපැසි වැඩිදුර අධ්‍යාපනය සඳහා ජාතික කලාභවනේ ලංකා කලාසංගම සම්බන්ධය. ඒ සම්බන්ධ වුණාම කොහොමද ඒ ගුරුවරු ගම් ඇත්තේ මේ ප්‍රදර්ශන වලට සහභාගී වෙලා යම් කිසි ඒ කියන්නේ වෘත්තීමේ තත්ත්වයකට එළබෙන්න ඉවහල් වුණාද ලංකා කලාසංගමේ සම්බන්ධික? වෘත්තීමේ තත්ත්වය කියලා කොහොමද පැහැදිලි කරන්න බෑ. හැබැයි මෙයාගේ දක්ෂතාවය ශාල වශයෙන් මේ එළියට එන්නේ ලංකා කලා සංගමයේ චිත්‍රපන්තියේ තමයි. මේ ගුරුවරු මෙතන ජාන්ත සර්කල් කෙනෙක්. එතකොට අනිත් ගුරුවරු පුරස්තිස හැම කෙනෙක්ගේම දක්ෂතාවය යටතේ මෙයා චිත්‍ර අඳිනකොට මේ දක්ෂතාවය විශාල ලෙස වර්ධනය වුණා. ඔය දැන් අපි ඇත්තටම දන්නවා සඳුනි කොයිතරම් ප්‍රදර්ශන ප්‍රමාණයක සහභාගී වුණා. එතකොට ඒවෙන් කොච්චර සම්මාන ගත්තද? එතකොට සඳුරි පන්තියේ ඉන්නකොට එයාටම ආවේනික වූ චිත්‍ර කලාවක් තිබ්බා. එයාටම ආවේනික වූ වර්ණ රටාවක් තිබ්බා. ඩෙප්ත් එක කන්ට්‍රාස්ට් එක ඇයට හොඳට හොඳ නොලෙජ් එකක් තිබ්බා ඒ සම්බන්ධව. මොකද අපි අපේ ලංකා කලා සංගමේ ගුරුවරු වශයෙන් අපිට ඒක මුලදීම අපිටත් වැටහුණා. මෙයාට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අපි හඳුනගෙන ඇයට ඒ මාර්ගයේ යන්න තමයි අපි උදව් කරේ. ඇය ඒ කලාව තමයි ප්‍රගුණ කරේ. ඇයගේ චිත්‍ර දැන් අපි බලනකොට තේරෙයි ඇයගේ චිත්‍රවල ගැඹුරු වර්ණ තියෙනවා. එතකොට න්‍යායාත්මකව ඇඳලා තියෙන ආකාරය ඒ පිළිබඳ ඇයට හොඳ මේ සවුන්ඩ් නොලෙජ් එකක් අපි කියනවා. හොඳ දැනීමක් තිබ්බා. ඉතින් ඇයි ඒ විතරක් නෙමෙයි ලංකා කලා සංගමයේ ඉන්නකොට ඇය රංගනයෙන් ගොඩක් දායක වුණා. විවිධ ප්‍රසංගවලට ඒ වගේ ගොඩාක් දේවල් වලට සම්බන්ධ වුණා. ඒ ගැන නම් අපිට ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. ඒකේ මේ වපසරිය දැනගත්තාම අපි දන්නවා ඇයට ඒක කොච්චර පුළුවන්ද කියලා. නමුත් දැන් අපේ ප්‍රවීණ ශිල්පීන් ආලබලමු. ඇය දැන් ලංකා කලා සංගමයේ ඒ කාලයේ මේ කරන ගමන් මේ කලාවත් එක මේ කියන්නේ මේ නර්තනය එතකොට චිත්‍රපටි කලාව ඒ වගේ දේවල් ප්‍රගුණ කරන්න එතනින් හෝ වෙනම ඔයාගේ තිබ්බ අභ්‍යාස මොනවා හරි දෙයක් තියෙනවද සබීද? ඒ කියන්නේ මෙහෙමයි කලාභවනි මන්ද චිත්‍ර පිළිබඳ සතම හොඳම කෙනා එයාගේ චිත්‍ර ගැන කතා කරන මොකද මට ආසම හිතුණා පොළොන්නරුවේ ගල් කීමේ බලන්න පුළුවන් අපි පෙන්වනවා ඉස්සරහට. මට ඒක තමයි හොඳටම මතක හිටියේ. මම හරි මතක තියෙන්නේ චිත්‍රයක්. ඉතින් ඒකත් එක්ක මට තව ආසයක් ඉන්නත් එක වෙනම තව ප්‍රදර්ශනයක් කරන්න ඕන කියලා. ඒක පස්සෙ කතා කරමු. ඉතින් ඒක ඇහුවානේ මේ යගේ රංගනය සහ නැටුම් ගැන. ඉතින් නැටුම් ගැන නම් කියන්න දෙයක් නැහැ. මෙයාට අපි පොඩ්ඩක් නටලා පෙන්වහම
යන නටනවා. අනේ. ඒක අපි සියසිල් දුතුමයි. දුතුයි. ඒක මටත් මම වෙනම මමත් ඇත්තටම ඊට පස්සේ මේ විශේෂිත දරුවෝ ගැන මමත් මේ ඇත්තටම අභ්‍යාස කරන්න පටන් ගත්ත. කොහොමද මෙහෙම වෙන්නේ? එහෙනවා අඩු නම් කොහොමද නටන්නේ? අනිවාර්යෙන්. ඉතින් ඒකෙදි ඇත්තටම සිස්ටර් ග්‍රේටා නලවත්ත කන්‍යසුදුගේ පාසල තමයි මට ගොඩක්ම උදව් කළේ. ඒ නිසා මම ඔය කියන අතරතුරම මගේ රංගන කටයුතු කියන ඔක්කොම කියන අතරතුරම මේ පාසලට යනවා. ගිහිල්ලා මේ ඒක සිස්ටේට් කතා කරනවා. කතා කරන මේ පාසලේ මම දකිනවා يعني මෙයා ලපිනවා නටනවා නේද? නම් පාසලේ මම දකිනවා මේ වලට කතල කොහොමද? බද්ධ වෙන්නේ ඒකයි මේ කතන කොහොමද කියන්නේ අපේ රංගනයේදී වේදිකාවේදී කරන අභ්‍යාසය සියලුම අභ්‍යාසයන් කතන කොහොමද අපි කොහොමද හඬ උස්පත් කරන්න කොහොමද හඬ එළියට යන්නේ කොහොමද හරියටම දෙපසක් කියන්නේ හරියට කියන ඒවා මේගොල්ලන්ට මේ කතන කොහොමද දෙන්නේ මට දැනෙච්ච දේ තමයි ඇයි මේ මට මම අභ්‍යාස කරලා තියෙන මම ජාත්‍යන්තර අභ්‍යාස කරලා තියෙනවා මම මේක ඇයි මට මේ දරුවෙක් එක්ක බෙදා ගන්න බැරි වුණා මම චිත්‍රපිලිවන්න මම දක්ෂ නැහැ නමුත් මගේ වෘත්තිය රංගනයේ ඇයි මේක මට දෙන්න බැරි මේක හරහා මගේ සතහනක් මතුවෙනවා හැබැයි තවදයක් මම දැක්ක රංගනයේ හරහා හැංගීම් හරහා මෙල ගොඩක් දැන් සතහන නොකියව අපි දැන් මෙයා බෑ කියන වචනේ නොකියවද මූණ මේවා කරලා කියනවා මේ හැංගීම් වලින් කරලා කොච්චර මට දෙයක් දෙන්න පුළුවන්ද ඒ නිසා මම දෙන මොහොත ගණනාවක් දිහිල්ලා ගුරුවරුන්ගේ සහයෝගයත් සිස්ටර්ගේ සහයෝගයත් ඒගොල්ලත් එක්ක මගේ අභ්‍යාසයන් දෙමි. ඉන්නකොට ඇත්තටම පාසලෙම යෝජනාව ආවේ. එහෙනම් අපි මේගොල්ලත් එක්ක නාට්‍යයක් නැතුණු ඒ වගේ විවිධ ප්‍රසංගයක් කරනවා. විවිධ ප්‍රසංගයකින් තමයි පටන් ගත්තේ. හැබැයි අපි අන්තිමට අවසාන කළේ සිස්ටර් ග්‍රේටා අනියසුරිගේ කිරිලීමක් තමයි මේගොල්ලව තනිකරම මේ ශ්‍රවණාබාධිත දරුවෝ විතරක් දාන්න එපා. ඇහෙන දරුවෝ එකතු කරන්න. මොකද ඒගොල්ලෝ එතකොට මේ සුවිශේෂී කියන එක නෙමෙයි. මේගොල්ලෝ මේ සියලුම දරුවන් අතර සාමාන්‍ය දරුවෝ. සාමාන්‍ය. අනිවාර්යයෙන්. ඒක නිසා එහෙම සුවිශේෂීත්වයක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය දරුවෝ. හැමදේම මේගොල්ලෝ කරන්න පුළුවන්. කතා කරන්න පොඩ්ඩක් අපහසු දෙයක් නැහැ. ඒක නිසා මට ඒ ගැන නම් තරම ආඩම්බරයි. ඒ කියන්නේ විවිධ ප්‍රසංගයකින් පටන් ගන්න ඊපස්සේ අපි සාමූහිකයේ කියන කෝෂණාත්මක පටන් ගන්න ඒක නිසා දැන් මුත්ත කියන නාට්‍ය කරලා අන්තිමට කොපියම වෙයි. කොපියම වෙන නාට්‍ය ශාල නාට්‍ය දෙකසු පිට එන දරුවෝ කොමිකට කරලා අපි ඒ ෆෙස්ටර් රංගහලේදී ලොකු සරිත පිට. දැන් අපි දන්නවා සඳුරි නර්තනයේ ඉඳලකොට අපි දැක්කම කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ සෞන්දුරීට මේ ඇහිමේ දුරවල තමයි. එහෙම පොඩ්ඩක් හිතෙන්නේ. බොහෝ විට මම දැකලා තියෙනවා මේ ඇය නර්තනයේ ඉඳලකොට අනිත්‍යය ඇය බලලා තමයි. ඒ වගේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඉතින් අපි ජාතික කලා භවනයේදී ඉන්නකොට සඳුරි ගොඩාක් දේවල් වලින් දායකත්ව කරනවා. එක්ෂිබිෂන් වලට හිටියා, එළ පන්තියේ හොඳ දක්ෂ දරුවෙක් වුණා, හොඳට වැඩ කරා. ඇයට ඒකයක් තියෙනවා මේ චිත්‍ර කලාව පිළිබඳ ඇයගේ මනසට දැනෙන දේට ආවෙ නැත්නම් ඇය ඒක කරන්නේ නැහැ. ඒක එළියට දාන්නෙත් නැහැ, ඒක කරන්නෙත් නැහැ. ඒකේ විශේෂ හැකියාවක් චිත්‍ර වලට තිබෙනවා. නර්තනයට තිබෙනවා. අපි දැන් ඒ සියල්ලම ජාති කලා භවනයේ පාසලෙන් සියලුම දේවල් වලින් එයාට ලැබුණා. දැන් ඒ ඊට පස්සේ ඔක්කොටම අමතරව ඒ විශ්වවිද්‍යාලයේ උපාධි ගන්න. ඒක විශේෂ හැකියාවක්. මේ ඔක්කොම කියාගෙන ගිහිල්ලා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබා ගන්න. ඒක ගැන කතා කරමු. කලින් යවන මගේ වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක් කියලා. ඉතින් එහෙම තැනකට එහෙම ඇත්තටම තවමත් හිතලා නෑ අය වෘත්තිමය චිත්‍ර ශිල්පිනියක්ද කියන එක. නම චිත්‍රම් දිනවා. මට ඒ නිසා හිතුණා චිත්‍ර ප්‍රදර්ශනයක් කියලා කැමති කෙනෙක්ට ඇගේ චිත්‍ර මිලදී ගන්න පුළුවන් නම් හොඳයි නේද කියලා. එතකොට මට හිතුණා වයස ප්‍රශ්න පොඩි ළමයි. අවුරුදු 18න් පස්සේ චිත්‍ර ප්‍රදර්ශනයක් කළා. ඒක
ඒ කියන්නේ කලමනාකාර
තුමා මගෙත් එක්ක ඇවිල්ලා කතා කරලා කිව්වා සමුනිට ග්‍රැෆික් පැත්ත උගන්වන්න ආසයි කියලා. ඒක සමුනි කම්පියුටර් ඉගෙනගෙන හිටියේ. ඉතින් ඒ හරහා මෙයාට ඒ දක්ෂතාවය ඇති වෙයි මොකද චිත්‍ර අඳින නිසා. ඒක සමුනි නිසා කම්පියුටර් පැත්ත ගොඩක් දියුණු කළා. ඉතින් ඒ දියුණු කරලා ඒකෙන් දක්ෂතාවයක් වෙන්නු නිසා තමයි ලේක්හවුස් ආයතනයේ තිබ්බ රැකියාවට යොමු කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු මැම්බෙක් ගෙන ගිහිල්ලා පාසලේ ගුරුවරිය ඉස්සෙල්ලාම සමුනිගේ හැකියාව හඳුනාගෙන ඒ පාසලෙන් චිත්‍ර විෂය හදාරලා ඊට පස්සේ ජාතික කලා භවනට ඇවිල්ලා ඊට පස්සේ ප්‍රදර්ශන පවත්වලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා එතකොට තව චිත්‍රපට කර්මාන්තේ එතකොට ඩ්‍රාමාස් වල කියන්නේ ඊව සියලුම දේවල් වල ගොඩාක් දේවල් කරලා තියෙනවා අය බොහෝම මේ කුංචි වයසක ඇවිල්ලා හැබැයි ඒක සාර්ථකව කරලා තියෙනවා. ඒකක්වත් ඒ කියන්නේ අක්‍රිය වෙලා අතරමඟ නතර කරපු කිසි දෙයක් නෑ. ඒ ඉතාම දක්ෂ කලාකාරයෙක් තමයි මට හම්බුනේ. ඉතින් අපි ගේම් ස්තුතිවන්ත වෙනවා අද මේ අවස්ථාවට මේ ප්‍රවීණ සංගණන වේදිකිය බලන සම්බන්ධ වෙච්ච දෙන මම ඊටත් ගෝම ස්තුතියි. ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.